මෙන්න මේ අතින් බලනකොට කුසලයට අදි කුසලයට දෙක ඉදිරිපත් කළොත් මේ මිනිස්සයා කියන සතා කොච්චර කරුණු කාරණා ඉදිරිපත් කරමින් කුසලයේ සමාදන් වෙනවද මේ අදි කුසලයට සමාදන් වෙන්න පුළුවන්කම තිබියදී ඒ කියන්නේ හොඳ ආදායම් ලැබෙන ව්‍යාපාරයේ තියේදී අඩුවෙන් ආදායම් ලැබෙන දේ ගත කරනවා මම නැවතත් කියනවා මොකද මේක දිරව ගන්න අමාරු ප්‍රශ්නයක් නිසා අපිට කුසලයේ සහ අදි කුසලයේ කියන දෙක ඉදිරිපත් කරුවොත් වෘත්තඥයේ ස්වරූපේ තමයි අදි කුසලය නොකරන්න තියෙන කාරණා කියලා අදි කුසලය නොකරන්න හේතු කාරණා දීලා මේ කුසලය කිරීම ගැන බොහෝම ආඩම්බර වෙනවා. ඉතින් මෙන්න මේ ගතිය නිසා සුද්ධෙක් කියනවා අපිට ඉස්සරහට යන්න බැරි අපේ කුසලය නිසා තමයි කියලා. අපි මේ කරන හොඳ ටික කුසලයේ අමතක කරලා යා යුතු අදි කුසලය තිබියදී අපි අදි කුසලේ පැත්තක තියලා මේ කුසලයේ මේ හොඳ ගතිය රඳා පවතිලා තියෙනවා ඒක නිසා අපි මේ හොඳයි කියලා මම යගේලා කියන මේ ගති ටික නිසා අපි මේ වඩා හොඳ අවස්ථාව බොහොම අකරුණාවන්ත විදියට බොහොම නිර්දය විදියට ප්‍රතික්ෂේප කිරීමට දෙන දඬුවම තමයි සංසාර දුක. හැම වෙලාවෙම ඕනම දෙයක් වඩා හොඳින් කිරීමේ හැකියාව තියෙන මනුස්සය. මනුෂ්‍යගෙනේ විපරිණාම වෙන්න තියෙන හැකියාව. අන්න ඒකෙදී අපි කොච්චරක් මේ ලද වඩා හොඳ අවස්ථාව ගැනීමට මෙහෙවනවා නම් අපි ඒකට කියනවා යෝනිසු මනසකාරිකය. මුදින් වඩා හොඳ අවස්ථාවකදී හොඳේ හිත යෙදිලා ඊට පස්සේ ඒකට හේතු කරුණු දක්වමින් ඒක ගහපා දෙනවට කියනවා අයෝන්සෝ මනස්කාරය. නැමෙ එයා තාම හොඳ කෙනෙක්. හොඳ තිබුණාට වඩා හොඳට යන්නේ නැහැ. මෙන්න මේකට කියන්නේ මේක මෙන්න මේ විදිහට බරපතල කරලා පෙන්වා දෙන්න පුළුවන් නැත්නම් මේක වටනකම මම හිතනවා මේ පිරිස අහලති කියලා දසමාර සේනා කියලා වචනයක්. ඉතින් පළවෙනිම සේනාව නම් අපි කට්ටිය ඔක්කොම අඳුරන කට්ටිය එකක් කියන්නේ කාමයේ. ඒක අපි දන්නවා දුකට හේතු කාමයේ කියලා අපි ආර්ය සත්‍ය හතර පෙන්වනවා. පතමාති කාමා තේනවා. බුදුඥානසේ මාර්ගයක පළල තෝගේ පළවෙනි සීනාව මම දන්නෝ කාම. ဒုတိය අරති උච්චති. දෙවෙනි එක තමයි අදි කුසලයට කම්මැලි. අර කාමය හා සමාන තැග්ගහිල්ලක්, මෙත්තහිවිල්ලක්, එකතන පල්විල්ලක් කරනවා මේ වඩා හොඳ තිබියදී හොඳට ඇබ්බැහි වෙන නිසා. ඉතින් මෙන්න මේක ලෝකයට තේරුම් කරලා දෙන්න ගියොත් කට ගෙවෙනවා කතා කරලා. ඒ නිසා ඒක කවදාවත් කරන්නත් බෑ කරන්න යන්නත් එපා. මනුෂ්‍ය කවදාවත් කැමති නෑ වඩා හොඳ දේ ගන්න. මනුෂ්‍ය කැමති හොඳ දේ නතර වෙන්න. නමුත් තමන්ගේ කවදා හරි පින මෝරපු දවසක කවදා හරි මේ කර්ම ගිවිච්ච දවසක හිතෙනවා මේ මෙච්චර හොඳ සහ වඩා හොඳ තීදි මං කොච්චර අවස්ථාවක වඩා හොඳ පැත්තක දාලා හොඳ අරන් තියනවද? ඉතින් මේක තමයි අවිද්‍යාව කියන්නේ. මේකට මේ පොළඹවන්නේ කාමේ නිසා. ඒක නිසා මට මේ තියලා තියෙන ප්‍රස්තාවයෙන් වඩා හොඳ දේ තෝරන් ගන්න මම උනන්දු වෙනවා කියලා බැලුවොත් Tamanda ඒක කරන්න නම් කිසිම බාධාවක් නැහැ. කිසිම දැනක බාධාවක් නැහැ. ඒකයි මේ සර්වඥාන්ත මේක බය නැතුව ප්‍රකාශ කරන්නේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත රජුන් සහිත රට්ටුන් සහිත ලෝකේ කියනවා හොඳත් වඩා හොඳත් දෙක දුන්නාට පස්සේ උඹ සෙනඟක් එක්ක යන්න ගියොත් නම් කාදාකත් යන්න බෑ. තනියම ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ. කත්‍යත් එක්ක ගියොත් මොනවත් කරන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට කායගත සත්‍ය වඩන්න ඕනේ නම් එමෙතන් කාට හරි වඩා හොඳ තේරුම් ගන්න ඕනේ නම් මේක තියෙනවා මොකද්ද පදමක් ඒක මම දැන් මෙතන කියන ත්‍රිමාණයේ විතරයි සිටේ දෙන්නේ කට අදාගෙන යන්නේ ඒ නිසා උගෝ දෙනෙක් මේ තේරවාද ක්‍රමයට චෝදනා කරනවා මේක ආත්මార్థකාමී වැඩක් තනිව නිවන් දකින්න හදන කතාවක් කියලා ਸਰුවචනාසර චෝදනා කරනවා කරන කෙනාට චෝදනා කරනවා ඒක නිසා භාවනා කරනකොට උග දෙනෙක් හිතනවා මේ අරණ්‍යගත වීම පෞද්ගලික නිවනක් විමුක්තියක් හොයන්නේ අනේකක් ඒ වගේ මේ තමන්ගේ කය ගැන හිතලා තමන්ගේ කයට සතිය යොදලා කය පිළිබඳ සතිමත් වීමත් අර ආකාරයටම හිතනවා මහපුද්ගලික වැඩක් ඒව නැත්තම් ආත්මార్థකාමී වැඩක් කියලා ඒ නිසා ඒ ඇත්ත හිතනවා ඊට වැඩිය හොඳයි අපි සියලු දෙනාගේම හිතසුව සලසන එක එහෙම නැත්තම් ඔක්කොගේම බහුජන හිතාය බහුජන සුඛාය හදනවා කියන ඒ නිසා මේ තමන්ගේ හිතසුව සලකලා අපි ඇහකන දිවනාසය පිනවීම කාම තණ්හාව කියනවා නම් ඒ ඔක්කොමලත් එක්ක සියලු දෙනාටම සැප සම්පත් ලැබීමද භව තණ්හාව කියලා කියනවා. තමන්ගේ එක සම්පාදනය කිරීම නැත්නම් තමන්ගේ ඇහකන දිවනාසය කය මන කියන එක පිනවීම සඳහා අපි ගන්න ප්‍රයත්නෙදි කියනවා කාම තණ්හාව. අපි මේ පවුලේ, අපි මේ ගමේ, අපි ආණ්ඩුවේ, අපි ආගමේ කියන එකට මේක ඉදිරිපත් වෙඩෙනකොට භව තණ්හාව කියන නිසා තණ්හාවේ තියෙන පැත්තට තුනක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. මේවා ඔක්කොමම ඒ කාම තණ්හාවවත් භව තණ්හාවවත් විභව තණ්හාවවත්
මේ කයෙහි හිත පැවැත්වීම කිසිම තැනකින් සාධාරණීකරණය කරන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම හේතු කර්ම හොයනවා. මේ කයෙහි හිත පැවැත්වීමේ කියන මේ ආත්මార్థකාමිකමත් එහෙම නැත්නම් මේ ලෝකී පවතින රැල්ලට යන්නේ නැති ගතියත් එහෙම නැත්නම් සමාජශීලී නැති ගතියත් ඉතින් පසුබාහන ගතියකුත් නිසා හරිම අමාරුයි. හොඳ තීක්ෂණ බුද්ධියක් නැත්නම් තමන්ගේ කයෙහි හිත පැවැත්වීම බුදුචාන් වහන්සේ කරන ගෞරවයක් කියලා හිතන්න. තමන්ගේ කයෙහි හිත පැවැත්වීම තමන්ට කරගන්න පුළුවන් උසස්ම මෛත්‍රියක් හිතසුව සැලසීමක් කියලා හිතා ගන්න අමාරුයි. ඒ නිසා ධර්මචන් වහන්සේට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න සිද්ධ වුණා. මේ පණිවිඩය දෙන්න සුදුස්සෙක් වෙන්නේ එමුණෝනම් කවුරුත් පිළිගන්නේ. ඒ නිසා වෙන ලෝකෙ කිසිම සාස්ෘණ වහන්සේනමක් මේ කියලා නැහැ. බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ කට්ටිය මේ අවශ්‍ය කරන සැප දෙන්නේ සර්බලධාරි දිවි කෙනෙක් කරා මිසක්කා. මේ තමන්ගේ කයේ කියන එක කවදාකවත් හිතන්නේ. තමන් සර්වඥාන්සේ දෙන්නේ manussත් පැටලාවේ බොහෝම උතුම් දෙයක්. ඒ ලැබිච්ච කය අරතිය නැති කිරීම සඳහා භාවනා රාමතාවේ ඇති කිරීම සඳහා කටයුතු කරන්න ගියොත් සාකච්ඡා කරලා ගත්තොත් යන්නේම සාකච්ඡාව සමාජශීලී හැම යෝජනාවක්ම යන්නේ වඩා හොඳ තිබේදී හොඳ අල්ලන පැත්ත. ඒක නිසා මේ කාරණාව තේරුම් අරගන්න නම් තමන් තේරුම් අරගන්න ඕනේ මේ තමන්ගේ තුල ඉන්න මේ ඇහකන දිවනාසයේ කයමන කියන වතරවත් එකමුතුකමක් නැහැ. අපි කොහොමද මේ බාහිරේ ඉන්න ඔක්කොම අපිට එකමුතු කරන්න පුළුවන් වෙයි කියලා හිතා. එක පවුල වෙන්න පුළුවන්. එක සමිතිය වෙන්න පුළුවන්. එක ආගමේ වෙන්න පුළුවන්. තමන් තුලවත් නැත්තම් මේ ඒකාග්‍ර භාවයක් නැත්තම් එකමුතුවක්. මේක කොහොමද කරන්න කියලා. ඉස්ලාම මේ තමන් තුල තියෙන ඇහ කියන දේ කන අහන්න කැමති නැහැ, කන කියන දේ නාසය අහන්න කැමති නැහැ කියන ගතිය තේරුම් ගන්න යෑම ගැඹුරුම විපස්සනා. ඉතින් ඒකට යම් කිසි කෙනෙක් යෙදিলা කටයුතු කෙරුවොත් අනිත් පැත්තෙන් සරුවචනන්සේ සඳහන් කරනවා දවසේ නිත්‍ය වේලාවක විනාඩි 5ක් හරි කමන්නේ. පරියන්කේ වෙන මේ සක්වන උනත් කමක් නැහැ. මාත් එක්ක මම ඉන්න ගතිය ගත කරන්න පටන් අරගත්තොත් නොබෝ කලකින් ඒ කෙනාට අරදි රති සහෝගෝති මේ අඩු ලාමක කුසලයේ තිබියදී අධි කුසලයේ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසල් කරන සත්පුරුෂ පේන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ලාමක කුසලයේ තිබියදී අධි කුසලයට මඟ පෙන්වන සද්ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා තමන් මේ ප්‍රයත්නය නොකළොත් ලාමක කුසලයේ තිබියදී අධි කුසලයට නැත්නම් අඩුවෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයේ තිබේදී වැඩියෙන් ලාභ ලැබෙන ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරනවා වගේ එහෙම නැත්නම් සරු පොළවේ ගොවිතැන් කරනවා වෙනුවට නිසරු පොළවේ ගොවිතැන් කරන එක හොඳ නෑ කියනවා වගේ මේ කාරණාව තේරෙන තෙක් ඒ කෙනාට ඊ අධිකුසලයේ ඉන්න සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ නෑ. අධිකුසලයට යොමු කරන සද්ධර්මය මොකද්ද කියලා තේරෙන්නේත් නෑ. ඒ විතරක් නෙවෙයි අර තුවාල ලෙඩෙක් කටු කොලක යන්න වගේ දඟලන්න දඟලන්න කැපෙන්න පටන් ගන්නවා. දඟලන්න දඟලන්න ලේ පෙරෙන්න පටන් ගන්නවා. දඟලන්න දඟලන්න අධික දුකකටපත් වෙන්න පටන් ගන්නවා.